शुभ दवसक वेवा प्रिय असानिनी मे पास्ट नेविल दिनपता ओब वेत गिनेन हास्कमे वचनयाई अद फेब्रुवारी मासे 26 वेनिदा 2024 वर्षे येशुस क्रिस्तुस वहन्सेगे उतुम्मु नामेन मम ओबट पलमु आसिरि गिनेनो प्रियादर दरविनी अद जीवने कैम फिलिप्पी पोते देवन परिच्छेदे 9 वेनी सह 10 वेनी वगंतियन अपि मिनेहि करन्त यनवा फेब्रुवारी मासे अपे तेमाव निराहार याज्ञावे मूल धर्म अपि निराहारय गेन මං හිතනවා අපි සත්‍යතාවයන් අවසන් කළා. නමුත් දැන් අපි යාඥාව ගැන තව ගැඹුරට මෙනෙහි කරන්න යනවා. ඊයේ දවසේ අපි කතා කරේ පළවෙනියෙන් බයිබලයේ කොයි ස්ථානියද ලියලා තියෙන්නේ යාඥාව කියන වචනය. නැත්නම් යාඥාව පාවිච්චි කරේ කොයි වෙලාවෙද කියලා අපි ඊයේ ඉගෙන ගත්තා. අද අපිට බයිබලයේ කියනවා එබැවින් දෙවියන් වහන්සේ උන්වහන්සේව ඉතා උසස් කොට සියලු නාමවලට වඩා උසස් නාමයේ උන්වහන්සේට දුන්සේක. එසේ කළේ ස්වර්ගයේද පොළවේද පොළොව යටද සියල්ලන් ජේසුස් යන නාමයෙන් දන නමන පිණිස. එතකොට සුද්ධෝ පාවුලතුමා ලිපි ලියද්දී සභාවල් වලට කියනවා දැන් මෙන්න මෙහෙමයි සිද්ධ වෙන්න ඕන මේ දැන් අවසන් ආධිපත්‍ය තියෙන්නේ මේක නාමයකටයි. එතකොට අපි දන්නවා සුද්ධ ආත්මයන් වහන්සේ පවා ජේසුස් කියන නාමයට තමයි ප්‍රතිචාරය දක්වන්නේ. ඉතින් එදා පෙන්තකොස දවසේ වුණත් එයා ඔක්කොම කරේ මොනවද? ජේසුස් වහන්සේට ප්‍රශංසා. ජේසුස් වහන්සේට ප්‍රශංසා කරනකොට තමයි සුද්ධ ආත්මයන් වහන්සේ. ඉතින් අදත් එහෙමයි. සභාවල වුණත් ජේසුගේ නාමය තමයි ඔසවන්නේ. ජේසුගේ නාමය ඔසවනකොට තමයි සුද්ධ ආත්මයන් වහන්සේ පමුණන්නේ. මොකද සුද්ධ ආත්මයන් වහන්සේ ජේසුගේ නාමයට විතරයි ප්‍රතිචාරය දක්වන්නේ. ඉතින් මෙතන අපිට කතා කරන්නේ සුද්ධෝ මාක් 16 16ත් අපිට කියා දෙනවා ඇදහිල්වන්තයාට තියෙන සලකුණු මොනවද? ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔහු යක්ෂයන් පවා දුරු කරන්න යනවා. එතකොට මේ නාමය කියන්නේ නාමේ ආධිපත්‍යය. නාමේ ආධිපත්‍යය. ඒක අපි පාවිච්චි කරනවා නාමේ ආධිපත්‍යය. නාමේ ආධිපත්‍යය පාවිච්චි කරපම බයිබලයේ අපිට කියා දෙනවා එතකොට ස්වර්ගයේද පොළවේද පොළව යට සියල්ලද යන ජේසුස්ගේ නාමයට දන නමන්ත යනවා. නමුත් දැමත දන් නමලා නැහැ. නමුත් ඒගොල්ලෝ දන් නමන්නට යනවා. බයිබලයේ කියන උන්වහන්සේ උසස් කොට සියලු නාම වලට වඩා උසස් නාම. මේ හැම නාමයකටම වඩා ඉස්සර තිබුණා නම් තාත්තා කියන නාමයවත්, දත්මන් වහන්සේ කියන නාමයවත්, ජේසුස් කියන නාමය තමයි දැන් උසම නාමය, උසස්ම නාමය ජේසුස් යන නාමයේ බවට පත් කරලා තියෙනවා. ඒකට අපි යාඥා කරද්දී අපි පියාණන් වහන්සේට කියලා යාඥා කරමු. දයාබර පියාණනි කියලා අපි යාඥා කරමු. නමුත් අපි යාඥා කරන්න ඕන උන්වහන්සේ